Enjoy 1% merchant commission when you accept Lanka Pay cards. Contact these banks today. ජාතික රුධිර පාරවෙන සේවයේ සේවාවන් පවත්වාගෙන යෑම මේ අවස්ථාවේදී ඇත්තටම අතිශය අමාරු හා බාරදුර කාර්යයක් බවට පත් වෙලා තියෙනවා. මේකට මේ අවස්ථාවේදී ප්‍රධාන වශයෙන් හේතු දෙකක් බලපාලා තියෙනවා. පළවෙනි හේතුව තමයි රුධිර පාරවෙන සේවයේ අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යෑම සැපයීම සඳහා වැදගත් වෙන රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හරහා අපිට ලැබෙන සැපයුම් ජාලාව මේ අවස්ථාවේදී කිසියම් දුර්වල මට්ටමකට පැමිණලා තියෙනවා. ඒ නිසා අපිට අත්‍යවශ්‍යම ද්‍රව්‍ය ඒ කියන්නේ අපිට රුධිර පැකට් ඒ වගේම අපිට අත්‍යවශ්‍ය රසායනික ප්‍රතික්‍රියක රුධිර ගැලපීම් සැසඳීම් සඳහා වැදගත් වෙන ඒ ප්‍රතික්‍රියක ඒ වගේම අත්‍යවශ්‍ය රුධිර පරීක්ෂාවන් රෝග සඳහා පරීක්ෂා කරන්න අවශ්‍ය වෙන ප්‍රතික්‍රියක රසායනික ද්‍රව්‍ය අපිට පහුගිය මාස 3ක් 4ක් වගේ කාලයක් තුල ලැබෙන්නේ නැති තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් මේ පිළිබඳ අපි සාකච්ඡා කරලා අපි විවිධ අපිට හිතවත් ජාත්‍යන්තර සංවිධාන ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා ලැබෙන අරමුදල් පාවිච්චි කරලා අපි කිසියම් ප්‍රමාණයකින් පවත්වාගෙන ගියත් ඉදිරි සතියේදී අපේ සාමාන්‍ය සැපියුම් ජාලය ශක්තිමත් කරගත්තේ නැති වුණොත් ඒක යථාවත් කරගත්තේ නැති වුණොත් අපිට සැපියුම් ජාලය පවත්වාගෙන යන්න බැරි වෙලා රුධිර ඒකරාශී කරගැනීමේ කටයුතු ඇනහිටීමේ අවදානමක් මේ වෙලාවේ පැන නැගිලා තියෙනවා. දෙවනි කාරණාව තමයි අපේ සේවක මහත්ම මහත්මීන්ට අපේ අත්‍යවශ්‍යයෙන්ම පවත්වාගෙන යන අපේ රසායනාගාර සේවා පවත්වා ගත යුතුයි. ඒවට ඉන්න විශේෂඥ වෛද්‍ය නිලධාරීන් රසායනාගාර කාර්මික විද්‍යාඥයින් ඒ වගේම අපේ අනිකුත් කාර්ය මණ්ඩල ඒ සඳහා සේවා සපයන කාර්ය මණ්ඩලය ඔවුන්ගේ සේවා සඳහා ඔවුන් වාර්තා කරවා ගැනීම ඉතාම ගැටලු සහගත තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඒ වගේම අපේ රටේ අපිට දෛනිකව රුධිරේකක 1000-1200 අතර ප්‍රමාණයක් එකතු කරගන්න ඕනේ ජනතාවගෙන් අපේ සේවා පවත්වාගෙන යාම සඳහා. එතකොට ඒ සඳහා රට පුරා පවත්වන ජංගම රුධිර සායන ඒ වගේම ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන රුධිර දායක මහත් මහත්මීන් අපගේ මධ්‍යස්ථානවලට පැමිණීමෙන් දායකත්වය ලබා දීම කියන දෙකම ඉන්ධන අර්බුදය නිසා දැඩි අර්බුදයකට ලක් වෙමින් පවතිනවා. ඊයේ දවසෙත් පෙරේදා දවසෙත් මම හිතන්නේ අද දවස වෙනකොටත් අපිට අපේ සැලසුම් කරගත්ත ජංගම රුධිර කඳවුරු රාශියක් අවලංගු වෙමින් පවතිනවා. මේ සියලු සමස්ත සත්‍යයන් නිරාකරණය කර නොගත්තොත් අපිට ඉදිරියේදී සමහරවිට අපේ ජාතික රුධිර පාරවිල්න සේවයේ හරහා ජාතික පද්ධතියට ලබා දෙන සේවාවන්ගේ කිසියම් සීමා කිරීමට ඉඩ තියෙනවා. ඒ වගේ තත්ත්වයක් ඇති වුණොත් විශේෂයෙන්ම අපිට හදිසි ශල්‍ය කර්ම වලට පමණයි රුධිර සංඝටක නිකුත් කරන්න හම්බෙන්නේ. එහෙම වුණොත් අපිට සාමාන්‍ය ශල්‍ය කර්ම සමහරවිට නවත්වන්න පවා සිද්ධ වෙන්න හැකියාව තියෙනවා. ඒ වගේම අපි ඉල්ලනවා රට පුරා ඉන්න රුධිර දායක මහත් මහත්මීන්ගෙන් ඒ වගේම රුධිර කඳවුරු සංවිධායක මහත් මහත්මීන්ගෙන් ඉතා කුඩාවට හෝබට හැකි පමණින් අපිට දායකත්වයේ පෙර පරිදිම ලබා දෙන්න. එහෙම නැති වුණොත් අපේ සේවාව පවත්වාගෙන යෑම ඉතාම දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්වීමේ හැකියාව තියෙනවා.